ද පොලිස්තින ටැමිින්ලා මට අලංකාර ආචාර පෙළපාලියක් නරබන්ට අවස්ථාව ලැබුණ. ඇත්ත වසේ මං සම්පූර්ණ පෙළපාලිය දැක්කෙනෑ. දකුණු පැත්ත තිබුුණ පෙළපාලිියන්සේ දැක්ක වම් පැත්තෙ තියන පෙළපාලිය දැක්ක මැද මන් දැක්කේ මාධ්‍යයේ චයරූප ශිල්පියන් පමණයි. එසේ හෝ මාධ්‍ය කොච්චරත් පොලිසියට චෝදනා කර තමන්ගේ චායරුපකරුවන්ට ගැහුවකි වුවත් මට නම් එතන පැවෙනෙන්නේ ඒ කණ්ඩ හැම් දෙක අතර හොඳ මිතරත්වයක් තියෙනවා කියල. හද පොලිස් දිනේ ිසිය කරන ක්‍රාකාරිකම්වලින් අද පොලිසිය කරන සේවාවන් අපට වටහගන්ට පුඩුව. පොලිසි ආරම්භ කරපු කාලේ වඩා වෙනස් කාලයක් අද තියෙන්නේ. ඊට වඩා සංකීර්ණ ප්‍රශ්න තියන්නේ. ඒ සංකීර්ණ ප්‍රශ්නවලට මූුණ දෙන්න එතනින් ඇති ගැටලු විසඳන්න යි අද පොලිසිය සංවිධානය කල්ලා තියෙන්නේ. ඒ නිසා මේ පොලිසිය කාර්යක්ෂම භාාව්‍යයාගන්ට ක්‍රියා කරන පොලිස්පතිතුමා ඇතුරු පොලිසිය නිලධාරීන් සියලු දෙනාටම මං මගේ ප්‍රසංසාව ලබා දෙන්නවා. ඒ වැඩ කටයුතු කරන්නට පොලිසියට සම්පූර්ණ සහයෝගය හා මඟ පෙන්වීම කරන හැමයිතුමාටත් ගේ ම ප්‍රසංසා කරනවා. පොලිසිය මේ රාජ්‍යයන්ත්‍රනය වැදගත් ආයතනය විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතිය හදන්නේ මහජනතාව තෝරාපත් කරගපතු නියෝජිතයන් ඒ ක්‍රියාත්ම කන විදායක ඉන්නේ පාලිමේෙන්තුව තෝරාපත්කරගත් නියෝජිතයන් සමහර අවස්ථාවර ජනතාව තෝරාගත්ත විදායක ප්‍රධානය මෙතනින් තමයි අපි වැඩ කටයුතු කරන්නේ එහෙන නීතිය සම්මත කරගන්නේ පාලිමේන්තුවෙන් නීතිය හදන්න පාලිමේන්තුවෙන් ඒක ක්‍රියාත්මක කරන්න තියෙන විදායකයට කැමිනට් මණ්ඩලට ඒ නීතිය උල්ලංගනය කරනවා නම් පාලිමේන්තුවත් කැබිනට් මණ්ඩලයත් ක්‍රියා කරන්න ඒයි අපි නීතිය ආධිපත්තිය කෙලා ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න්නේ. නීතියට ගරු කල්ල නීතියනුව ක්‍රියාකරන්ට තියෙනවා. නීතිය උල්ලංගනය කරනකොට නීති ආධිපත්තිය කැඩෙනවා. නීති ආධිපත්තිය කඩනෝනං ප්‍රජාතන්ත්‍රවාදය අඩ පන වෙනවා. අනේ යනෝ තමයි ක්‍රියා කරන්න. නීතිය උල්ලංගනය කරහම නීතිය කැඩුහම ඒ පිළිබන්ධ ක්‍රියා කරන්ට ආයතන දෙකක් තියෙනවා. පළමු ඒ ගැන්න සෝදිසි කල්ල බල්ල ඒකට වගකවුතු කෞද්ද කියලා හඳුනාගෙන ඒ අය විරුද්ධව නඩුදාන්ට වුවමනාඩාන් රිමාන්් භාරය තියාගන්න එක ඒ පොලිසියේ වැඩකටුත්තා පුද්ගලක නීති කැඩීම නෙමෙයි ො නීති පබ්ලික් ලෝ උල්ලංගනය කරන අවස්ථාවද. ඉට පසුව ඒ අය ඒ පුද්ගලයන් නීතිය කැඩුවද නැද්ද කියලාත් තීරණය කරන එක ස්වාධීන අධිකරණයකින් කරන්නේ. ති මේ ආයතන දෙක නැතුව රටක් ප්‍රියාත්ම කරන්න බැහැ. පොලිසියන් නැත්තං නීති ආධිපතියන් නෑ. ඒ වගේම ස්වාධීන අධිකරණයක් නැත්තං නීතිය ආධිපතිය නෑ. ති මේ දෙක තමයි විශේෂයෙන්ම ආරක්‍ෂා කරන්න අප කැපේලා තියෙන්නේ. නීති හදන එක් මේ නීතිවලින් වැදගත්ම නීතිය තමයි රටේ මූලික නීතිය. විවස්ථාව විවස්ථාවට අනුකූලවක් වැට කටයුතු කරට තියෙන. විවස්ථාවට අනුකූලව වැට කටයුතු කරේ නැත්තං එයට විරුද්ධව ක්‍රිය කරට තියෙන. ඒ අවස්ථාවේ ඒ සඳහා ක්‍රියාකරන්ට අධිකරණය පමණන්නෙමෙයි පාලිමේන්තුවේ බලතල හා වර ප්‍රසාදධ පාලිමේන්තුවය බලතලුල් ලඟනේ කරනක් කථානයක තුමා ඇතුරු පාලිමේන්තුවටත් ඒ ගැන ක්‍රියා කරන්ට තියෙන. තින් දැන් මේ පොලිසිය ඒ වි්‍යවස්ථාවත් නීතියත් ආරක්‍ෂාකරන්ට ක්‍රියා කරන්න. තින් විශේෂෙන්ම මතික තියාගන්න ඕ නෑ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාවන්න නම් අපේ විශේෂයෙන්ම ්‍යවස්ථාව ආරක්ෂාවෙන්න්න ඕනෑ. විවස්ථාවේ තියෙන්නේ ජනතාව තෝරගත්ත පාලිමේන්තුවකින් ජනාධිපතිවරත් අගමැතිවරයත් ඇමතිවරුත් තෝරන්න. කැමිනෙට් මන්ලේ කියැ න්නේයි එයාය තමයි රටේ නීතිය ප්‍රකාශ කළ රට ගෙනියන් ඒ අත ක්‍රියා කරන්න පුළුවන් පාලිමේන්තුව විශ්වාසය තියෙනවා නම් පමණයි කවුරු හරි බලනවානම් පාලිමෙන්තුව නැතුව පිටිං හගමැතිවරයා ඉවත් කරන්න කැබිනටමන්ලේ ඉවත් කරන්න එහෙනම් ඒ අයි විවස්ථාව උල්ලංගනය කරනවා ඒක වීර ක්‍රියාවක් කියල කියන්න බැහැ එන්නේම අවස්ථාවක තමයි අපිට මූලදෙන්ට සිදුව වනේ. මේ රටේ මාර්තුමාසේ තරුණෑ එකතු වෙලා අරගලයක් කියලා ව්‍යාපාරය ආරම්භ කර ආණ්ඩුවකට විරුද්ධව එය සාමකාමීව ක්‍රියා කරේ එයාගේ දක්ෂකම් එකේකංශවල පෙන්නුව. ඒ ගැන කාටවත් ප්‍රශ්න කරන්නට බෑ ඒ අය ප්‍රචන්්ඩත්වෙන් තොඩව සාමකාමීව යුද්්‍රර්ශණය ගෙනිච්චිය. අවාසනාවකට මේ කණ්ඩෑම් ඉවත් කරලා ප්‍රචන්ඩකාරීන් මේ ව්‍යාපාරය ජූනිමාස අරගත්තා. එම ව්‍යාපාරයක් දීර්වකාලනීම ගෙනියන්ට අමාරු. ඒ නිසා ජූලි මාස වෙන කොට කැඩ කඩා වැටෙන්ට තිබුණේ දියවෙන්ට තිබුණේ ඒ ඒ වෙනුවට මේ ආරම්භ කරපුය තරුණු අලදරකාරී තරුණයන් වෙනුවට ලංකාව එක එක කොනවලින් කණඩායම් ගෙනල්ල එදා ආණ්ඩුව හඩපන්න කල්ලා නැති කරන්නට ක්‍රියා කර. ජනාධිපති මන්දිරය එදා අල්ලගත්ත ජනාධිපති ලේකම් කාරය අල්ලගත්ත. ත ජනාධිපතිවරයෙක්ට ක්‍රියා කරට බැහැ. ට අගමැති නිල නිවාසේ අරගත්තා ඊට පසුව මගේ පුද්ගලික නිවාසයට ගිනි තිබබ මට ඉල්ලලා අස් වන්නකිව මං ඉල්ල අස්සුනේ නෑ ඒ වෙන කොට ආ්ඩුව ගෙන යන්න අමාරුණා පිට ආපහු ජනාදී අගමැති කාරයාලේ අත්ත් කරගත් එම් දාායකට දැන් ක්‍රියාත්ම කරට බැහැ විදායක අඩ පන වෙලා තිබුණේ එදා මම ක්‍රියා කරේ ආරක්ෂා මාත්‍යයන්සේ ඊට පසුව පාලිමේන්තුවත් වටලන්ට ක්‍රියා කර පාලිමේතු අල්ලගන්ට ක්‍රියා කරා පාලිමෙන්තු අල්ලකත්තන විශේෂයම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසංගව වෙන කටවත් එට ට ක්‍රියා කරන්නට බැහැ එනම් මේක නීතිය ආධිපත්තිය උල්ලගනය කිරීම මේක නීතිය ආධිපත්තිය වි පමණ නෙමේ විවස්ථාව උල්ලංගනය කිරීම මේක ජනතාවගේ ස්වර්ෝ ජනතාවගේ ස්වර්ර්ෝජන චන්ද බලය නැති කිරීම මක දෝ නැම වස්ථාවක පාලිමේන්තුවක් පත් කරහ මේ කාල සීමාවත් යන්ට තිබෙන. පාලිමේන්තුවේ වැඩකටුතු හොඳනම් ඒ මන්තරු ආපව් පත් කරනවා නැත්තැන් ඒයි පිට කරනවා. අන්න ඒ අනුව ඉති මේ සියල්ලම අඩ පන කල්ලා මේවා නැතිකරන්ට ක්‍රියා කරේ. පාලිමේන්තුව වැටලුවනම් අද මේ ප්‍රජාතන්ත්‍රවාදේ නෑ. කෞුද රට පාලනය කියන්න එක ලි දන්නේෙ නෑ. මොකද වෙන්න කිය ලි දන්නේ නෑ එහම බැෑරුම් තත්වකටාවේ පාලිමින්තුව ලඟට එනකොට මේක යනවාද නැද්ද කියලා දන්නේ එහම තිවුණ පාලිමේන්තවපු සියලු දෙනාවත් පිට වෙලා ගිය එ අවස්ථාවවිදිී පාලිමේන්තුව ආරක්ෂාවනේ මේ යුද්ධ හමුදාවයි පොලිසිෙන්ගුයි ය ආරක්ෂා කරන්ට ක්‍රියාකරපු නිසා සමහුරු කියනවා මේක ප්‍රජාතන්තර විරෝධී කියලා සමා රු කියනවා ඒ ආවයායට හරියට සැලකුේ නෑ ඒ අය මර්ධනය කරා කියලා ති වෙන මොකක්ද කරන්නේ පාලිමිෙන්තු කැන්ටිමෙන් එනට තේකෝප දෙන්නද තින් මේක නොසිබුඩන් මොකක්ද වෙන්නේ කවුද දන්නේ අද නීතිත් තිය නෝද සාමයක් තිය නෝද ෙවල්වලට පැනැලා ගිනි තියෙනවාවද බඩුවර ගෙනය නවාද විශාල බයක් රටේ තිබුණ දැම් මේකට සුදු හුණු ගාන්න එක වැඩන්නහැ පොලිසේ පරීක්ෂණවලින් ඒ කරුණු දැනගනි මම හිතා ඊට පසෙ පාලිමේන්තුවරත් මේ ගැන හොය බලන්ට සිදුවවා. ඉ අපේ යුතුකම මේ අවස්ථාවේදී මේ ප්‍රජාතන්තරවාද ඉදිරියට ගෙනියන් අප යුතුකම මේ සාමකාමී අරගඩ කරවා නිල්ලුවේ සමාජයේ වෙනස්කම් ඇති කරන්න. ම අනාගත අයිතවේ නියයට අපිට නෙමේ. එනයි අදහස් වට ඇහු කන්දී ල ඉදිරියට යන්ටෝද. අපිට තියනේ බංකොලොත් භාවයෙන් ගොඩන්න. ඒව කරන්න නම් පාලිමෙන්තු ූමනයි. ප්‍රජාතන්ත්‍රවාදය වමනයි. නීතිය ආධිපත්ති වමනයි. ති මේක ක්‍රියාකරන්ට ආරක්ෂා කරන්ට මේ කණ්ඩෑම් දෙක ඇත්ත වසෙන්ම පියවර ගත්තා. මේ අය තමයි ප්‍රජාතන්තරවාදේ ඒ මූලික ආයතනය ආරක්ෂාකදී. ඒ අතන ආරක්ෂාවන් යැම් පස ඉතුරටික අපහසු වැඩ කටයුතක් නොවයි. ඒ වැඩ කටයුතු කරපු මෙතන ඉන්න පොලිස් නිලධාරීන්ට අපි විශේෂයෙන්ම අපේ ප්‍රමාණය පඩාමය හිමිකරන්ට වමනයි. ඒ ඒ අයට තමයි අද සංකේතව මේ විශේෂයෙන්ම මේ සහතික ලබල දුන්නේ. තින් අපි ඔක්කොම කැපවෙමු. අපි ඔක්කොම එකට එකතු කරමු. මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. මංහිතන්නෑ මේතන ඉන්න මාධ්‍යවේ දී එක් කෙනෙක් කරි කැමතියි කියලා කවුරු හටි තමන්ගේ මාධ්‍යයතයට පැමිල්ල තමන්ට තර්ජනය කල්ලා එයා ඕන එක ඇතුල් කරන්න කියලා ඒකත් සිදුණ තින් දැන් අපිට තියෙන්නේ මේ නිලධාරීන් කරපු කැපවීම නිසා අපේ ප්‍රජාතන්ත්‍රවාද ආරක්ෂුණ අපි මතකතියාගන්න වන දේශපාලාගනයන් හැටට අපත් වැරදි වෙලා තිනවා ඒ අපිට දැන්වුව එන ඔක්කොම එකතු වෙලා අලුත් ගමනට අපේ හැත්ත පස්වෙනි නිදහස් දිනේද ආරම්භ කරන්න. මීටට දීර්ග වස්සයෙන් කතා කරන්නේ ඒත් මට ආරාධ්‍යනා කරපු, පොලිස්පදිතුමාට ස්තු ති කරම මගගේ වච් .